සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මැදුරේ හේවිසි නාදින් මංගල සෑයේ මොණිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙද සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඝටිකාර සරදුන් නමදින් පුඤ්ඤාර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ මේ උතුම් කස්සප බුදුසසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ඝටිකාර නම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ඝටිකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදිකළ ඝටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව සිරි ඝටිකාර සරදුන් නමදින් සිරි ඝටිකාර මහා සරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. දේසු පින්වත් මිනිසුන්ට සත්‍යයේ මඟ කියා දෙන ඔබ ආලින්දයට අමා සදහම් රැගෙන එන ශ්‍රදා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත තිළන කරන මේ වස්සාන සමයේ පින්සාර වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන අප ඔබ වෙත ගෙනෙන්නේ මාළඹේ පිටුකල අමාවතුර මහමෙවුනා භාවනාසපුවේ බුදු පසේබුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයේ සිට. විශේෂයෙන්ම මේ පින්සාර වස්සාන සමයේ බුදු පසේබුදු අරහන්තක මහවිහාරය වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන සංවිධානය කරනවා. අප කරණීය මෙත්ත සූත්‍රය සැම සිත් සතන් තුළ මෙත් සිත ඇති කරවන කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වූ ධර්මකාරණා තමයි සජ්ජායනය කර තිබෙන්නේ. අපි ඊයේ දිනේදී කතා කළේ සංසුන් ඉඳුරන් පවත්වා ගැනීම පිළිබඳ. මේ සංසුන් ඉඳුරන් පවත්වා ගැනීම ආර්ය ශ්‍රාවකයාට කොයි ආකාරයෙන්ද වැදගත් වන්නේ කියන කාරණය අපි ඊයේ දිනේදී කතා කළා. අදත් ධර්මදේශනාවට මහමෙවුනා භාවනාසපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දෑත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයා අවශ්‍ය මොහොතේදී කොයි ආකාරයෙන්ද නුවණ මෙහෙවා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. නොවේසේනම් නිපකෝ ගුණය පිළිබඳවයි අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ උතුම් ධර්ම කාරණා නුවණින් දකින්නට අපට මඟ පාදා දෙන්නට පිනත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. සාදු 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 නමෝ
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු මං කිව්වට පස්සේ කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත් පෙන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සසර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා
සති සරණ සරණ යමි සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද කරුණී මෙත්ත සූත්‍රය ඇසුරින් නිපක කියන උතුම් ගුණ ධර්මයේ ගැන පැවැත්වෙන ධර්ම දේශනාව. නිපක කියන වචනේ තේරුම අවස්ථානුකූලව ප්‍රඥාවෙන් කටයුතු කිරීම. එහෙම නැත්නම් නුවණ මෙහෙවා කටයුතු කිරීම අවස්ථානුකූලව. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව ගැන නොයෙකුත් අවස්ථාවල හැම අවස්ථාවකම බොහෝ විට පෙන්වා දෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධය, එහෙම නැත්නම් අවිද්‍යාව දුරු කිරීම කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව පෙන්වා වදාළේ. එතකොට මිනිස්සෙකුට තමන්ගේ ජීවිතයේ නුවණ මෙහෙවා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ නුවණ මෙහෙවන්නට අවශ්‍ය කරන දෙයක් අහන්න ලැබුණොත්. නුවණ මෙහෙවීම කියලා කියන්නේ තමන්ට සහජයෙන් ලැබුණ යම් කුසලතාවයක් තියෙනවා නුවණ කියලා, මේක හසුරවනවා කුසල් දහම් අරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ නුවණ, එහෙම නැත්නම් නිපක කියන ගුණයත් එක්ක සඳහන් වෙන තව වචනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වා දෙනවා එක අවස්ථාවක සුත්ත නිපාතේ. සුත්ත නිපාතේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ගැඹුරු දහම් කරුණ තියෙන උතුම් කොටසක්. ඒ සුත්ත නිපාතේ සඳහන් වෙනවා තේන හාතප්පං කරෝහි ඉදේව නිපකෝ සතෝ ඉතෝ සුත්වාන නිග්ගෝසං සික්කේ නිබ්බාන මත්තනෝති. දෝතක කියන ඒ පින්වත් කිනාට බුදුරජාණන් වහන්සේ පාරායන වර්ගයේදී මේ කාරණාව පෙන්වා දෙන්නේ. ඒක තියෙනවා මේ සතෝ කියන වචනය මේ නිපක කියන කාරණාවත් එක්ක බැඳිලා තියෙනවා. එක අවස්ථාවක තව අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා තමන්ගේ නුවණ දියුණු කරනවා සිහියෙන් යුතුව සරිත අනුසරිත හොඳට සිහි කල්පනාවෙන් යුක්තයි. කියන්නේ හොඳට මනාකොට නුවණින් විමසනවා හොඳ සිහියෙනුත් යුක්තව. එතකොට මේ නිපක කියන ගුණය, නිපක කියන කාරණාව පිහිටලා තියෙන්නේ සිහිය එක්ක. ඒ නිපක කියන දේ අවස්ථානුකූලව ප්‍රඥාව මෙහෙවන්නට අපිට උවමනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඇති කරගත්තු හොඳ දහම් දැනුමක්. ඒ දහම් දැනුම කියලා කියන්නේ අපි පිරිසිදුව පිහිටුවාගත් උදාම් දෙනුමක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවස්ථානුකූලව ධර්මයේ ගලපා ගන්න පුළුවන් වෙන්නේ හොඳට දහම් දෙනුමක් තිබුණොත්, එහෙම නැත්නම් තමන්ට ඒ ධර්මයේ සිහිපත් වුණොත්. ඔබ අහලා තියෙන එක ගාථාවක්, විශේෂ ගාථාවක්. මේක සඳහන් වෙන්නේ සංයුතනිකායේ පළවෙනි කොටසේ දේවතා සංයුත්තේ.
එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා, අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටේ ජටං. අහලා තියෙනව නේද මේ ගාථාව? එතකොට මේකේ මේකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පිළිතුර, සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජඨේ ජටං. එතකොට මේකේ තියෙනවා සීලේ පතිට්ඨාය. දැන් කලින් ගාථාවෙන් අහන්නේ අන්තෝ ජට, ඇතුළත් ගැට පිටත් ගැට. ජටාය ජටිතෝ පජා, ගැටවලින් මේ සත්වයන් බැඳිලා ගිහිල්ලා. තන්තං ගෞතම පුච්චාම, ගෞතමයන් වහන්සේ ඒ ඔබගෙන් විමසනවා, කෝයි මං විජටේ ජටං, මේ ගැට බන්ධන ලිහාගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ, ප්‍රඥාව සහිත කෙනා සීලේ පිහිටනවා. චිත්තං පඤ්ඤංච භාවයං, සිතත්, සිත කියලා කියන්නේ සමාධිය, සමාධියත් නුවණත් වඩනවා, ප්‍රඥාවත් වඩනවා. ආතාපේ නිපකෝ බික්ඛු, ආතාපි ඒ කියන්නේ කෙලෙස් තවන වීරිය, කෙලෙස් තවන වීරිය නිපකෝ, කෙලෙස් තවන නුවණ, එහෙම නැත්නම් අවස්ථානුකූලව යොදාගන්න නුවණ. සෝයි මං විජටේ ජටං, එයාට තමයි පුළුවන්කම ලැබෙන්නේ මේ ගැට ලිහන්ඩ, බන්ධන ලිහා ගන්න. දැන් එහෙමනම් අපි මේ මනුස්ස ලෝකේ, එහෙම නැත්නම් දෙවියන් අතර, මිනිසුන් අතර මේ ලෝකේ උපදිනකොට අපි මොනවත් එක්ක දිපදිලා තියෙන්නේ? බන්ධන එක්ක. මේ බන්ධන ලිහා ගන්න, බන්ධන වලින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ මේ පිළිතුර දේශනා කළේ. භාගතුන් වහන්සේ අවස්ථාවේදී දේශනා කරනවා, යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. මේකේ දුරු කරන්න යමක් තියෙනවා. නිපක කියන ගුණය, එහෙම නැත්නම් ආතාපි නිපක, ඒ කියන්නේ කෙලස්තවන වීරිය, කෙලස්තවන නුවණ, මේවා පාවිච්චි කරලා දුරු කරන්නේ මොනවද? රාගෝච, රාගය දුරු කරනවා. දෝසෝච, අවිජ්ජාච, ද්වේෂය, අවිද්‍යාව, මේවා දුරු කරන්න ඕනේ. ඊළඟට තියෙනවා කීනාසවා අගතෝ තේසං විජටිතා ජටා. කීනාසවා ආශ්‍රවසේ කරලා, ඊළඟට කෙලෙස් සංසිඳවලා, තේසං විජටිතා ජටා. එහෙම දුරු කරපු, අවිද්‍යාව දුරු කරපු, කීනාශ්‍රව බවට පත් වූ අය තමයි මේ බන්ධනයන්ගෙන් මිදිලා ඉන්නේ. යත්ත නාමංච රූපංච, යම් තැනක නාම රූපත් අසේසං උපරූපජති, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් පටිඝං රූප සංඥාච. පටිඝය කියන්නේ ද්වේෂය, ගැටීම. රූප සංඥා සියල්ලම නිරුද්ධ වෙලා යනවා නම් එත්තේසා චිජ්ජතේ ජටා, අන්න එතනදී තමයි බන්ධන මිදිලා යන්නේ. එතකොට මේකේ ප්‍රධානම කාරණාවක් විදිහට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, අවස්ථානුකූලව නුවණ මෙහෙවා ගැනීම කියන දේ. එහෙම වුණොත් තමයි අපිට අවිද්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න, අපේ සිතට අකුසල් මතුවෙනවා. අකුසල් වෙන අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අපි ඇසින් දකිනවා බාහිර නිමිති, ඇසින් දකිනවා අපි රූපය, කනින් අහනවා ශබ්දය. ඔබ ඊයේ දවසේ ඉඳුරන් සංවර කිරීම ගැන ඉගෙනගත්තු දහම් කරුණවලදී මේ කාරණා ඉගෙන ගන්න ඇති. එතකොට ඊයේ දවසේ ඒ ඉන්ද්‍රිය සංවරය ගැන බොහෝ කරුණු ඔබට දැනගන්න ලැබුණා. එතකොට ඉන්ද්‍රිය සංවර කරගන්න මොකද පාවිච්චි කරන්නේ? නුවණ. ඒ අවස්ථානුකූලව නුවණ පාවිච්චි කිරීම තුළ ඉන්ද්‍රියන් සංවර වෙනවා. ඊළඟට අපේ සාමාන්‍යයෙන් කාමයන් එක්ක මේ සිත බැඳිලා ගියාට පස්සේ, කාමයන් කියන්නේ ප්‍රියමනාප මිහිරි ස්වරූපයෙන් පවතින රූප, ප්‍රියමනාප මිහිරි ස්වරූපයෙන් පවතින ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස කියන
මේ පංචකාමයන් එක්ක අපේ මනස ග්‍රහණය වෙලා බැඳිලා තියෙනවා. ඒතර අපේ ඉදිරියට රූපේ පේනකොට අපේ මනසට මොකද වෙන්නේ? එක්ක ආසාවෙන් පෙළෙනවා. එහෙම නැත්නම් ද්වේෂයෙන් පෙළෙනවා. එහෙම නැත්නම් මෝහයට මුලාවටපත් වෙනවා. එතකොට ආසාව, ද්වේෂය, මුලාව කියන මේ අකුසල් එහෙම නැත්නම් තමන්ගේ තියෙන මාන්නයට අවස්ථාවය දෙනවා තමන් බාහිර රූපේ මුල් කරගෙන. ඒ තමන්ට ප්‍රශංසාව ලැබෙනකොට බාහිර ශබ්දේ මුල් කරගෙන මාන්නයට ඉඩ ලැබෙනවා. එතකොට මේ වගේ මේ බොහෝ අකුසල් අපි මේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා පාලනය කරන්න, ඒවා නවත්වන්න අපි අවස්ථානුකූලව නූණ පාවිච්චි කරන්න ඕනේ. එතකොට මොකන්ද මේ අවස්ථානුකූලව නූණ පාවිච්චි කරනවා කියන එකේ තේරුම? ඒ කියන්නේ අපි අවස්ථානුකූලව ධර්මයේ ගලපා ගැනීම. දැන් අපිට සිතේ තරහක් ඇති වුණාම ඒ සිතේ තරහ පාලනය කරන්න අපි මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? මෙත් සිත. ඊළඟට සිතට ද්වේෂයක් ඇති වුණාම මෙත් සිත වඩනවා. ඊළඟට සිතේ ආසාවක් ඇති වුණාම අසුභේ වඩනවා. ඊළඟට සිත මුලාවටපත් වුණාම ඊට අනුකූල වූ නුවණින් විමසීම කරනවා. එතකොට මේ වගේ දැන් අපි සාමාන්‍ය ලෝකයේ තුල සාමාන්‍ය සත්වයාගේ මානසික ස්වභාවය නුවණ පාවිච්චි කිරීමත් එක්ක නෙමෙයි බැඳිලා තියෙන්නේ. නුවණ පාවිච්චි කිරීම සමග යම් කෙනෙකුගේ මනස බැඳෙන්නේ අර භාගතුන් වහන්සේ වදාළ අර කාරණාව මොකද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ඉස්සෙල්ලාම කරනවා සීලේක පිහිටීම. චිත්තං පඤ්ඤංච භාවයං. සීලේ පිහිටලා සිත වඩනවා. සිත වඩන්නේ කොහොමද? තමන්ගේ සිත භාවනාව පිණිස පුරුදු කරනවා. සමාධිය පිණිස. ඒ සමාධිය පිණිස වඩනකොට ඒ කෙනාගේ සිතේ යම් කාමනිස්සෘත සංකල්ප, කාම පංචකාමය අරමුණු කරගත්තු දේවල් සිතේ පදිංචි වෙලා සිතින් ග්‍රහණය කරගෙන තියෙනවා නම් ඒවා ටික ටික අර සමාධිය වඩනකොට, සිත එකඟ කරනකොට බාහිර ලෝකයේ අරමුණු වලින් සිත මිදෙනවා. ඊළඟට ප්‍රඥාව වඩන කෙනාට ප්‍රඥාව වඩන බුදුරජාණන් වහන්සේ වදාළ යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න කියලා. යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යය වඩන්න කියලා. අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව භාග්‍යවතුන් වහන්සේ වදාලා රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති. ඉති මේසු පංචසුපාදානක්ඛන්දේසු අනිච්චානුපස්සී විහෙරති. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. එතකොට මොකද දුර වෙලා යන්නේ? අස්මිමානය. අස්මිමානය කියලා කියන්නේ මමය මගේය කියලා මේ ලෝකයට බැඳිච්ච මානසික ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ප්‍රඥාව දියුණු කරන්න අනාත්ත සංඥා වඩන්න. චක්ඛුං අනාත්තා, රූපං අනාත්තා. මේ ඇස අනාත්මයි, රූපය අනාත්මයි. දැන් බලන්න අපි ඇස ගත්තාම මේ ඇස තමන්ට ඕන විදිහට තියාගන්න බෑනේ. අපි වයසට යනකොට මේ ඇසත් ටික ටික වයසට යනවා. මේක පාලනය කරන්න පුළුවන් පසුබිමක් නැහැ. පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට තමන්ගේ ඇස අනාත්මයි. ඇහැට පෙනෙන රූපේ අපිට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. ඇහැට පෙනෙන රූපේ තියාගන්නත් බෑ. ඊළඟට කන, නාසය, මේ ආදී මේ කිසිවක් තමන්ගේ සලකන, තමන්ගේ අපි මනසින් බැඳිලා ඉන්න මේ ඉන්ද්‍රයන් කිසිවක් තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ නිසා මේක අනාත්මයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිමේ සුචසු බා අජ්ජත්තික බාහිරේ සුආයතනේ සු අනත්තානුපස්සී විහෙරති.
මේ ආධ්‍යාත්මික බාහිර කියන ආයතනයන් අනාත්ම වශයෙන් නුවණින් විමසන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේකේ තියෙන ආදීනවයක්. දැන් අපි සිත ග්‍රහණය වෙලා යනවනේ මේ කය ආස්වාදයට. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සත්වයන් ආස්වාදයට බැඳිලා. ආස්වාදයට බැඳිච්ච නිසා තමන් අතින් අකුසල් වෙනවා දන්නේ නැහැ. තමන් අතින් අකුසලයේ සිද්ධ වෙන බවක් හඳුනන්නේ. ආස්වාදයට බැඳුන මනස ඇති කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ එයා ධර්මානුකූලව හිතල බලන්න ඕනේ ආදීනවය. ආදීනවය කියන්නේ මේ කයේ ඇත්ත ස්වභාවය. දැන් අපිට බාහිරට පේන ස්වરૂපයට වඩා අපේ කයේ ආදීනවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කයේ විවිධාකාර රෝගාබාධ උපදිනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, මේ ඇස් කන් ආසාදී ලෙඩ වෙනවා. ඊළඟට කර්ම විපාක නිසා ලෙඩ වෙනවා. මේ ආදී විදිහට මේ කය නොයෙකුත් ලෙඩවලටපත් වෙලා මේ සත්වයන්ගේ ජීවිත ආදීනවයන් බහුලයි. ආදීනව බහුලවයි මේ සත්වයන් ජීවත් වෙන්නේ. එතකොට නුවණින් කල්පනා කරන කෙනා තමන් අතින් අකුසලයක් වෙන්න යනකොට, අකුසලයක් වෙන ස්වභාවය දැනෙනකොට අන්නේ වෙලාවටයි මේ නුවණ පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට අපි ආදීනව මෙනෙහි කරනකොට මේ කයින් සිද්ධ වෙන්න තියෙන අකුසල් නැති වෙලා ඒව දුර්වල වෙලා යනවා. ඊළඟට අපි මනසේකට හුරු කරන්න යම් කාලයකදී අකුසලයේ මුලින්ම නැති කරලා දාන්න පුළුවන් වෙනවා. එතකොට මේ සාමාන්‍ය මනසක් ඇති කෙනාට මේක එකපාරට කරන්න බෑ. දැන් අපි ගත්තාම සමහර කෙනෙක් බලාපොරොත්තු වෙනවා මාසින් දෙකින් නැත්නම් බණ දෙකක් තුනක් ඇහුවාම අකුසල් ඔක්කොම දුර වෙලා යයි කියලා. එහෙම කාරණාවක් භාග්‍යතුන් වහන්සේ වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් සමහර මහා ප්‍රඥාවන්තයෝ ඉන්නවා එක දහම් කරුණක් ඇහුවාම තමන්ගේ ධර්මයේ සියල්ලම වටහා ගන්න පුළුවන්. නමුත් වර්තමාන ලෝකේ ප්‍රඥාවෙන් දුර්වල පිරිස් සිටින්නේ. ඉතින් මේ වගේ දුර්වල ප්‍රඥාවක් ඇති කෙනෙකුට බොහෝම නූන කල්පනා කරලමයි යම් කුසලයක් තමන් තුළ උපදව ගන්න තියෙන්නේ. එතකොට ආදීනව මෙනෙහි කරනකොට, ඊළඟට අසුභය මෙනෙහි කරනකොට, අනිත්‍යය මෙනෙහි කරනකොට, අනාත්මය මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේවා තමයි කරන්න තියෙන්නේ ප්‍රඥාව වැඩෙන්න. ප්‍රඥාව වැඩෙන්න නම් කරන්න තියෙන්නේ මේ ටික. එතකොට මේ සියලු ලෝකයන් පිළිබඳවම නුවණින් විමසලා බලනවා. සබ්බ ලෝකේ අනවිරත සංඥාව. එතකොට මේ ආදී මේ කුසල ධර්මයන් තමන්ගේ මනසේ හුරු කරන්න මහන්සි ගන්නවා. දැන් ඒ පිළිබඳ අපිට දැනුමක් නැතුව ඒවා ගලප ගන්න පුළුවන්ද? බැහැ. අපි ඒවා ගලප ගන්න නම් ඒවා සම්බන්ධව අපිට හොඳ දැනුමක් අවශ්‍යයි. අන්නේ දැනුම අපි ධර්මයෙන් ලබා ගත්තාම අපිට පුළුවන් අවස්ථානුකූලව තමන්ගේ හිතේ අකුසලයේ මතුවෙනකොට ඒක ගලපලා අකුසලයේ බැහැර කරන්න. හැබැයි ගොඩක් දෙනේ බලාපොරොත්තු වෙනවා ධර්මයේ දන්නවා, අහලා තියෙනවා, සමහරට අවුරුදු ගාණක් ධර්මය අහනවා, පොත්පත් කියවනවා, ඊළඟට කටපාඩම් කරනවා. ඒ අනිත් අයට කියලා දෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ සිතේ අකුසලයේ පාලනය කරගන්න බැහැ. දැන් ඔබ අහලා ඇති එක අවස්ථාවක චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩනේ පැනෙවනේ බුදුරජාණන් වහන්සේ පිරිනොන් පැවට පස්සේ. එතකොට චන්න ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද මේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි මගේ හිත මේ අකුසලයන්ගේ මිදෙන්නේ නැහැ. එහෙම නැත්නම් උන්වහන්සේ කියනවා මට මේ පංච උපාදානස්කන්ධයෙන් සිත නිදහස් වෙලා යන්නේ නැහැනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ලස්සන දහම් කරුණක් විස්තර කරනවා. ඒ දහම් කරුණ විස්තර කරලා ඉවරුණාට පස්සේ චන්න ස්වාමීන් වහන්සේට ඒ කාරණා වැටහෙනවා. ඒ වැටහුණාට පස්සේ උන්වහන්සේ තුල ඒ බන්ධනේ මිදෙන්නේ,
ඒ වෙලාවේ තමයි උන්වහන්සේ සෝතාපන්න වෙන්නේ. එතකොට අරක විමසුවාට යම් කෙනෙක් සමහර වෙලාවට ඒ කෙනාගේ මනස නිසියාකාරව වැඩිලා නැත්නම් ඒ දහම් කාරණාව පිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පසුනොබසින අත් නොහරින උත්සාහයක්. ඒ කාරණාවත් මං හිතන්නේ මේකේ තියෙනවා. එතකොට අපි ඍජු ගති ඇතුව ඒ සූජු කියන ඉමනත වඩාත් ඍජු බව උජූච කියන ගුණේ කාරණා මුල් කරගෙන ඔබ ඉගෙන ගන්නට ඇති. ඒ තමන් නොපසුබසින වීරියක් නොපසුබසින උත්සාහයක් කුසල් දහම් කෙරෙහි තියෙන්න ඕනේ. එතකොට ඒක කාලයක් තිස්සේ තමන්ගේ මනසේ වැඩිලා ඒක පුරුදු කරලා මනසට හුරු වුණාට පස්සේ අන්න එතකොට තමයි මනස බන්ධනයන්ගෙන් මිදෙන්නේ. ඒක අවස්ථාවක ස්වාමීන් වහන්සේලා පිරිසක් ධර්ම සාකච්ඡා කරනවා. ඒ ධර්ම සාකච්ඡා කරද්දී ඒක ස්වාමීන් වහන්සේ නමක් විමසනවා මේ පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධය ගැන ඒ ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරද්දී ඒක ස්වාමීන් වහන්සේ නමකින් අහනවා, ඔබ වහන්සේ කොහොමද මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන තියෙන්නේ? එහෙම නැත්නම් මේ පටිසමුප්පාද ක්‍රියාවලිය ඔබ වහන්සේ කොහොමද දකින්නේ කියලා. ඒතර උන්වහන්සේ පිළිතුරු ලබා දුන්නාම උන්වහන්සේ අහන, එතකොට ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්ද? නෑ, මං රහත් නෑ කියනවා. ඒ කියන්නේ සම්පූර්ණ බන්ධනයන්ගෙන් මිදිලා නෑ. එහෙනම් ඔබ වහන්සේ කොහොමද මේක දන්නේ කියලා අහනවා. ඒතර කියනවා ලස්සන උපමාවක්. කියනවා කෙනෙක් වතුර ගන්න හිතාගෙන ලිඳක් ළඟට යනවා. ලිඳ ළඟට ගියාම ඒ කෙනා ලිඳේ පතුලේ වතුර තියෙන බව දකිනවා. වතුර තිබුණට මෙයා භාජනයකින් වතුර අරගෙන පානය කරලා නැහැ. වතුර තියෙන බව දැක්ක විතරයි. අන්න ඒ වගේ කියනවා මමත්. ඒතර බලන්න, එහෙමනම් ඒ කෙනෙකුගේ මනස ටිකෙන් ටික ක්‍රමානුකූලව යම් වැඩිවීමක් අවශ්‍ය වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල. එතකොට අපි කලබල වෙලා අපිට මේ ධර්මයේ වැඩෙන්නේ නැහැ, මේක වැටහෙන්නේ නැහැ, මේක තේරුම් ගන්න බෑ, මේක අවබෝධ වෙන්නේ නැහැ කියලා අපි එහෙම කල්පනා කරන එක ඒක භාග්‍යතුන් වහන්සේ දාලා නික්කම්මසිත දෝමනස්සය. නික්කම්මසිත දෝමනස්සය කියන්නේ තමන්ගේ හිතේ කුසලයේ වැඩෙන්නේ නැහැ, ඒක ප්‍රමාදයි. එතකොට එයා ඒ ගැන කල්පනා කළා, මනසේ ඇති වෙනවා දෝමනසක්, මානසික දුකක්. ඒ මානසික දුක් ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාලා ගේහසිත දෝමනසිට වඩා ඒක හොඳයි කියලා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අවස්ථානුකූලව නුවණින් කල්පනා කරලා තමන්ගේ මනසේ පිහිටන අකුසල් දුරු කරගන්න බැහැර කරන්න කටයුතු කරන්න කියලා. එතකොට අපි ඒ තුලින් අපේ දුර වෙලා යන මොනවද? අවිද්‍යාව. ඒ කියන්නේ ජීවිතය පිළිබඳ තියෙන අනවබෝධය. අවිද්‍යාව දුරු කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. අවිද්‍යාව දුරු වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි කෙමෙන් කෙමෙන් අපේ ජීවිතවල පුරුදු කරගන්න ඕනේ. එතකොට අපි සිල්පද ආරක්ෂා කරද්දී සීලය රකින්නකොට ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකම් කිරීමෙන් වැළකීලා මේ විදිහට අපි සිල්පද ආරක්ෂා කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු කිහිපයක් සීල කොටසට අයිතිදී අපි තුල වැඩෙනවා. ඒ මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. එතකොට අපි ප්‍රාණඝාතයෙන් වැළකිනකොට සොරකම් කිරීමෙන් වැළකිනකොට එතකොට අවස්ථාවට අනුකූල දැන් අපිට ප්‍රාණඝාතය කරන්න අවස්ථාව යෙදෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රාණඝාතය කරන අවස්ථාව යෙදෙනකොට නුවණ කල්පනා කරලා එකින් වළකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් කෙනෙකුට කාන්තාරෙන් පිපාසයෙන් බොහොම දාහයෙන් එන කෙනෙකුට හොඳ රසවත් බීමක් දෙනවා මේක බොන්න කියලා. එතකොට එයාට කියනවා, හැබැයි මේකට විසක් දාලා තියෙනවා.
බීපු ගමන් මරණයට පත් වෙනවා. ඒ නිසා මේ ඔබට කැමති නම් මේක බොන්න පුළුවන්. කැමති නම් නොබීන්න පුළුවන්. නුන් නැති කෙනා මොකද කරන්නේ? නුන පාවිච්චි කරන්නේ නැති කෙනා එයා බලනවා තව ටිකක් එහාට ගියාම සමහරට මුකුවක් නැති වෙයි. එයා අරක පානය කරනවා. එයා එක්ක මාරාන්තික දුකක් ලැබෙනවා නැත්නම් මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් අනිත් කෙනා නුන තියෙන කෙනා හිතනවා නෑ මම මේක පානය කරන්නේ මං මගදී හම්බෙන එක්ක මඩ වතුර ටිකක් එහෙම නැත්නම් මොනවා හරි දෙයකින් පිපාසය සංසිඳව ගන්නවා මිසක් මම මේක පාවිච්චි කරන්නේ මොකද ජීවිතේට එයා කැමති. එයා සැපේට කැමති. ජීවත් වෙන්න කැමති. ඒ නිසා එයා අර විස දාපු පැණිබීම අතහරිනවා. අන්න ඒ කෙනා නූණ පාවිච්චි කරපු කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවනි කෙනා වගේ වෙන්නයි. තමන්ගේ දුසිල්වත් බව වැඩෙන්න අවස්ථාව යදෙනකොට නූණ කල්පනා කරන්න ඕනේ. මේ සිල්පද මං කැඩුවොත් මං ප්‍රාණඝාතය කෙරුවොත් සොරකම් කෙරුවොත් කාමිත්‍යාචාරය දුනොත් බොරු කිව්වොත් මද්‍රව්‍ය පාවිච්චි කෙරුවොත් මට මේ ජීවිතේ යම් සැපයක් ලැබෙන්න පුළුවන්. නමුත් මගේ පස්සෙන් කර්මය එනවා. මේක කර්මේ දායාද කරගත්තු පැවැත්මක් තියෙන්නේ. අන්න නූණ කල්පනා කරනවා. නූණ කල්පනා කරලා ඒකේ නාකුසලින් මිදෙනවා. එතකොට පින්නතුනි දැන් අපි ගත්තාම අකුසලෙන් මිදෙන්න බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර අපිට උපමා උදාහරණ කියලා තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා අකුසලෙන් මිදෙන්න මේ ජීවිතය ගැන සසර ගැන කල්පනා කරන්න කියලා. මේ නිරය ගැන හිතන්න කිව්වා මේක ගිනි අඟුරු වලක් වගේ කියලා. ප්‍රේත ලෝකෙ ගැන තිරිසන් ලෝකෙ ගැන හිතන්න කිව්වා අසූචි වලක් වගේ කියලා. ප්‍රේත ලෝකෙ ගැන හිතන්න කිව්වා කාන්තාරේ තියෙන කිසි පිළිසරණක් නැති හේවණක් නැති කොළ නැති ගහක් යට ඉන්නා වගේ කියලා. එතකොට බලන්න මේවායන් බුදුරජාණන් වහන්සේ වදාළේ නූණ පාවිච්චි කරලා අකුසලයෙන් මිදෙන්න අවස්ථාවන්. අපි මේ වහලා තියෙනවා. නමුත් අපි අවස්ථානුකූල යොදා ගන්න අපේ මානසික කුසලතාවය වැඩිලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ මේ කරණීයමෙත සූත්‍රයේ මේ කරුණුවලින් යුක්තව කෙනෙක් ඊළඟට ඒ කරුණුවලින් යුක්තව තමයි සියලු සත්වයන් වෙත මෙත්සිත වඩන්න තියෙන්නේ. එතකොට ඒ කුසල් වඩන්න දක්ෂ වීම ඊළඟට ඍජු බව අවංක බව කීකරු බව පෘදු චරිතයක් වීම මාන්නේ නැති බව ලැබුණු දෙයින් සතුටු වීම. එතකොට මේ විදිහට ගත්තාම මේ කුසල ධර්මයන් ඇතුව කෙනෙක් සියලුම සත්වයන් වෙත මෙත්සිත වඩනවා දිසා අනුදිසා වශයෙන්. එතකොට යා ඒ කුසලයේ සම්පූර්ණ වෙනවා. ඒ කුසලය තුළ පිහිටනවා. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පුංචි දරුවෙකුට. පුංචි කාලේ ඉඳන් මෙත්සිත වඩන්න පුරුදු කෙරුවොත් ඒ කෙනාට ඒ පුංචි දරුවට අකුසල් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි කියලා. කෙනෙකුට මෙත්සිත වඩන්න පුරුදු වුණොත් පුංචි කාලේ ඉඳන් අකුසල් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාව වේගෙන් අඩු වෙලා යනවා. අකුසලෙට නැඹුරු වීම අඩු වෙලා යනවා. ඒ නිසා අපි මේ අකුසලෙන් දුර වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු අපි තුළ පිහිටුවාගෙන අපිව වඩන්න ඕනේ. දැන් අපිට සමහර වෙලාවට ටිකක් සුළු වශයෙන් මේ කරුණු තියෙන්න පුළුවන්. නමුත් ඒවා සම්පූර්ණ නොවෙච්ච නිසා තමයි අපිට මේ ධර්මයේ තුල තාම හරියකට පිහිට ගන්න බැරි. ඒ නිසා ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේ හිත කුසලය තුල පිහිටන්න ඕනේ, කුසලය තුල වැඩෙන්න ඕනේ මේ විදිහට කියලා. ඒ නිසා මෙවැනි තියෙන දුර්වලතාවයේ මතයි ඒ නොහැකියාව අපි තුල ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ගුණධර්ම මේ කුසල ධර්මයන් අප්‍රමාදීව අපේ මනසේ හුරු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා අපිට මේ ගුණධර්මය පුරුදු කරගන්න තව අවශ්‍ය කරන කාරණාවක්. ඒ තමයි ඉදේව නිපකෝ සතු
සිහිය ඕනේ. සිහිය නැත්නම් අපි කොහොමද හඳුනාගන්නේ අකුසලේ? දැන් අපිට අකුසලේ හඳුනාගන්න උවමනා කරන ප්‍රධානම දේ තමයි සිහිය. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න තියෙන්නේ සිහිය වීරියෙන් යුතුව. සිහියෙන් සහ වීරියෙන් යුතුව. එතකොට සිහියයි වීරියයි තිබුණොත් තමයි ඉතුරු ටික කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ සතිපට්ඨානයේදීත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය, සම්පජානෝ කියලා කියන්නේ කෙලෙස් තවන නුවණ. එතකොට මේ ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කරුණ තුනේ යුක්තව තමයි සතිපට්ඨානය වඩන්න තියෙන්නේ. එතකොට එතන සම්පජානය කියලා කියන්නේ ප්‍රඥාවට කියන නමක්. ඊළඟට මේ නිපක කියන කාරණාව ගැන චුල්ල නිද්දේශපාල කියන ඒ උතුම් සදහම් ග්‍රන්ථයේ සඳහන් වෙන වචන කිහිපයක්. නිපක කියන කෙනාට තවත් සමාන වචන හඳුන්වන්න පුළුවන් නම් පඬිතෝ කියලා කියනවා. නිපක කියන ගුණේ තියෙන කෙනාට පඬිත. එතකොට අපි කෙනෙකුගේ නුවණ තිබවි ළඟට තියෙනවා පඤ්ඤවා, නුවණ ප්‍රඥාවන්තයා කියලා කියනවා නිපක කියන ගුණේ තියෙන කෙනාට. ඊළඟට කියනවා බුද්ධිමා, බුද්ධිමත් කෙනා කියලා. ඊළඟට කියනවා ඥානී, ඥාණය ඇති කෙනා. ඊළඟට කියනවා විභාවී, විභාවී කියන්නේ ප්‍රඥාව හසුරවන්න පුළුවන් කෙනා, වඩපු ප්‍රඥාවක් ඇති කෙනා. මේධාවී, මේධාවී කියලා කියන්නේ බලවත් ප්‍රඥාවක් හසුරවන්න පුළුවන් හැකියාව තියෙන කෙනා. බලන්න එතකොට මේ නම් වලින් හඳුන්වන්නේ නිපක කියන ගුණය තියෙන කෙනාව. අපි ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ප්‍රඥාව දියුණු කරපු කෙනාට ඒ කෙනා තුළ සතර මඟ සතර ඵල පිහිටනවා. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයටපත් වෙනවා, සෝතාපන්න ඵලයටපත් වෙනවා. සකදාගාමි මාර්ගයේ ඵලයාදී මේ මාර්ගඵලයන් පිණිස කෙනෙක් පිහිටන්නේ ප්‍රඥාව දියුණු වුණොත්. ඒ ප්‍රඥාව යොමු වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන කුසලතාවයට. ඒකට අපි කලින් අහලා තියෙනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ සැබෑ ස්වභාවයේ පටිච්ච සමුප්පාදයට අනුව කල්පනා කරලා බලනකොට එයාට දකින්න ලැබෙනවා හිස් බවක් මේ ජීවිතේ, ශූන්‍යතාවයක්. ඒ ශූන්‍යතාවය දකින්නේ පංච උපාදානස්කන්ධය හෝ ආයතනයන් නිවැරදිවම අවබෝධ කරගත්තු කෙනා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ හිස් බවක් දකිනවා හේතුඵල ධමයෙන් හට අරගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් මේ ජීවිතය තුළ පවතිනවා කියන අවබෝධයට පත් වූ කෙනා. එතකොට එයා සතර අපාය ඉක්මවා ගිහිල්ලා සතර අපායෙන් මිදිලා සදාටම සසර දුකින් නිදහස් වෙන මාර්ගයේ තමන් තුළ වේගෙන් වඩන්න පුළුවන් කුසලතාවය ඇති කරගන්න. දැන් අපි ගත්තාම ඒකට ළඟා වෙන්න අපි මේ වර්තමානයේ අපි කළ යුතු දේ මොකද්ද? අපි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවට අදාළ ධර්මයන් අපි තුළ අවස්ථානුකූලව ගලපා ගැනීම. ඒ අවස්ථාව යෙදෙන්නේ කොයි මොහොතේද? ඒ යෙදෙන මොහොතේ තමන්ගේ හිත ඒ කුසලයේ තුල පිහිටවනවා. දැන් අපි සමහර වෙලාවට අපේ මනසේ අකුසලයේ හටගන්නේ අපිට කලින් කියලා නෙමෙයි. ඒක හේතුව සකස් වෙනකොට එතන හටගන්නවා. එතකොට අපි ඒක හඳුනාගෙන තිබුණොත් අපිට මේ විදිහට අකුසල හටගන්න පුළුවන්. මේ විදිහට අපේ මනස අකුසලයට නැඹුරු වෙන්න පුළුවන් කියලා. ඒ හඳුනාගන්න අපි සිහිය බලවත් කරන්න ඕනේ. ඒ නිසා එදිනෙදා ජීවිතය තුළ අපේ සිහිය බලවත් කෙරුවේ නැත්නම්
අපිට මේ අකුසලේ දුරු කරගන්න උවමනා කරන පසුබිම හැදින්නේ. එනිසා ඔබ සතිපට්ඨානය කියන කාරණාව මුලින්ම වඩන්න ඕනේ. සතිපට්ඨානය කියන දේ වැඩුවොත් තමයි අපිට කෙලෙස් දුරු කරන්න පුළුවන්. අවස්ථානුකූල ධර්මයේ ගැලප ගන්න පුළුවන්. එතකොට අපි සතිපට්ඨානය තුළ බුදුරජාණන් වහන්සේ වදාලා සතරක් කරුණු හතරක් ඒ තමයි කය ගැන නුවණින් විමසීම, විදීම් ගැන විමසීම නුවණින්, ඊළඟට සිත ගැන, ඊළඟට තමන්ගේ ජීවිත පැවැත්ම ගැන. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳව අපි අහලා තියෙනවා. අපි දන්නවා මේ කායික ස්වභාවයන් ගැන. දැන් අපි කය මුල් කරගෙන අකුසල සිද්ධ වෙන්න කරුණු යෙදෙනවා. අපි කය කෙරෙහි සිහිය වඩලා නැති අවස්ථාවලදී, කය කෙරෙහි සිහිය පුරුදු කරලා නැත්නම්, ඒ පුරුදු නොකරපු මානසික ස්වභාවය තුළ, නොවැඩු මානසික ස්වභාවය තුළ අකුසලයේ බලවත්. ඊළඟට අපි විඳීම් ගැන, ඒ කියන්නේ අපේ සිත ඒක බාහිරට පේන, බාහිරත් එක්ක අපේ ජීවිතය සම්බන්ධ වෙනකොට ඒ තුලින් හටගන්නා වූ විඳීම් තියෙනවා. ඒක සැප දුක් මැදස්ස විඳීම් වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒක සාමිස නිර්ආමිස කියන පංචකාමයෙන් ඇසුරු කරගත්තු, පංචකාමයන්ගෙන් තොර වූ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කොටස් කරලා. එතකොට මේ විඳීම් මුල් කරගෙන අපේ සිත අකුසලයට වැටෙනවා. එහෙමනම් මේ වේදනාවේ සැබෑ තත්ත්වය අපි තේරුම් අරගෙන තියෙනවා නම් අපිට අවස්ථානුකූලව ධර්මයේ ගලපාගෙන අකුසලයෙන් මිදෙන්න පුළුවන්. ඊළඟට අපි සිත වඩල නැත්තම් සිතේ ස්වභාවය සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. රාග සහිත සිත රාග සහිතයි කියලා. රාගේ දුරුව සිත රාගේ දුරුවෙච්ච අවස්ථාවක් කියලා. ද්වේෂයේ සහිත අවස්ථාවකදී ද්වේෂයේ සහිතයි කියලා. මේ විදිහට අපි මනස හුරු කරලා නැත්තම් බලන්න අපි මනස නිසාම නේද මේ අපි අකුසල්ලට වැටෙන්නේ. ඒ මනස මුල් කරගෙනම නේද අපි අකුසල් තුළම රැඳිලා ඉන්නේ. ඒතර මානසික ස්වභාවය හැදෙනවා අපි අකුසලය හඳුනා ගන්න දක්ෂ වුණොත්. එහෙමනම් මේ නිපක කියන ගුණය පිළිහිලා තියෙනවා තව ගුණයක් එක. මොකද්ද? සති, සිහිය. සිහියත් එක්කම නිපක කියන ගුණය පිළිහිලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමේන සති නේපක් කියන සමන්නාගතෝ. පරමේන සති නේපක් කියන සමන්නාගතෝ චිරකතම්ප චිරබාසිතම්පි සරිත අනුසරිත. ඒ සිහිය විස්තර කරද්දී උන්වහන්සේ පෙන්වන තැනක්. සිහිය විස්තර කරද්දී කියනවා පරමේන සති නේපක් කියන බලවත් වූ සිහියෙන් යුක්තයි, අවස්ථානුකූලව නූණ පාවිච්චි කරන දක්ෂයි. චිරකතම්ප චිරබාසිතම්පි සරිත අනුසරිත. බොහෝ කල කියපු කරපු දේවල් තමන්ට සිහි කරලා ඒ අවස්ථාවවලදී අකුසලෙන් දුර වෙච්ච විදිය කල්පනා කරලා ඒක ගලප ගන්න දක්ෂයි. එතකොට ඒ අකුසලෙන් මිදෙන්න උවමනා කරා සිහිය නූණ කියන මේ කරුණු දෙකම. අපි මනුස්ස ජීවිතයේදී අපිට දුරු පුරුදු කරන්න දුෂ්කරම දේත් මේක. දැන් බලන්න අපි ඉන්ද්‍රියන් හසුරවනවා, අතපය හසුරවනවා. අපි කටපාඩම් අපිට මොකද්ද? සති සම්පජානය නේද අපි කටපාඩම් කරලා තිනවා, අපිට අහලා තිනවා, කොච්චරවත් අපි කියවලා තිනවා. නමුත් මේ සති සම්පජානය හුරු කරගෙන තමන්ගේ මනස රැක ගැනීම කොයිතරම් අපිට දුෂ්කරයිද? ඒ නිසා නිපක කියන දේ සිහියත් එක්ක බැඳුණ අපි බහුල වශයෙන් පුරුදු කරන්න අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ අප්‍රමාදී වීම තුළ අපේ ජීවිතේ ප්‍රඥාව දියුණු කරගන්න අපේ මනස යොමු වෙනවා. එහෙම වුණත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ පිනක් දහමක් කරලා, ධර්මයක් අහලා, ඊළඟට වන්දනාවක් කරලා. අපි හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කරන පසුබිම මේ කුසලතාවය තුළයි තියෙන්නේ. ඒ කුසලතාවය අපි හදාගන්න නැති තාක්කල්, ඒ කුසලතාවය අපි තුළ පිහිටන්නේ නැති තාක්කල් අපි දුර වෙන්නේ මොකෙන්ද? ආර්ය සත්‍ය අවබෝධයෙන් දුර වෙලා යන්නේ. ඒතොර බුදුරජාණන් වහන්සේ පින්වව වදාළේ යම් කෙනෙකුට
මේ කුසලතාවය තමන්ගේ හිතේ පිහිටනෝ නම් ඒ කෙනා ළඟයි නිවනට. ඒ කෙනා බොහොම නිවනට ආසන්නයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා අපිට මේ මනුස්ස ජීවිතයේදී පුරුදු කරන්න උවමනා කරන බලවත්ම කුසලතාවයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ විදිහට කරණීයමෙත සූත්‍රය තුල. කරණීයමෙත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ නිපක කියන ගුණය කෙලින්ම ඍජුවම පෙන්වා දුන්නේ ආර්ය සත්‍ය අවබෝධය කියන ප්‍රඥාවට. ප්‍රඥාව තුළ යම් කෙනෙක් වැඩෙනවා නම් එයා තුළ වැඩිලා තියෙන නිපක කියන ගුණය. නිපක කියන ගුණය වැඩුවා නම් යම් කෙනෙක් එයා තුළ වැඩිලා තියෙන ප්‍රඥාව. එහෙනම් එයා අපිට ආර්ය සත්‍ය අවබෝධය කියන දේ කරා ළඟා වෙන්න මේ උතුම් දහම් කරුණ ගොඩාක්ම වැදගත් වෙනවා. මේ කාරණාව තුළ අපි පුරුදු කරගත්තොත් අපේ මනස අපිට පුළුවන්කම ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන ඉලක්කය සම්පූර්ණ කරගන්න. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්න, තමන්ගේ ජීවිතයේ මේ කුසලතාවය දියුණු කරන්න. දැන් තමන්ට තමන් ගැන තක්සේරුවකට එන්න පුළුවන්. තමන්ට තමන් ගැන යම්කිසි අදහසකට එන්න පුළුවන් මේ ගුණධර්ම මේ කුසලතාවය අපි තුළ තියෙනවද කියලා. දැන් අපිට සමහර වෙලාවට අපේ සිත අකුසල් වලට පත් වුණාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම තමයි, ගැටලුවක් මතු වුණාම තමයි අපි ධර්මය තුල ඉන්නවද කියලා අපිට සමහර වෙලාවට තෝරගන්න තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැති තාක්කල් සමහරට අපිට සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගිය ජීවිතේ අපි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට තමයි අපි ධර්මයේ ගලපගත්තද කියලා අපිට පස්සේ ආපසට හැරිලා බලනකොට තේරෙන්නේ. සමහර වෙලාවට අපි ගලපගෙන ධර්මයේ. එහෙම නැත්නම් අපි අර හිතේ ඇතිවෙන ආවේගයත් එක්කම ක්‍රියාත්මක වෙලා. ඒ නිසා අපි අවස්ථානුකූලව අපේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නුවණින් විමසනවා නම් ඒ අනිත්‍ය සංඥාදී ගුණධර්ම, ඊට පස්සේ අනාත්මය, අසුභය, ආදීනවය, මේ ලෝකයන් කෙරෙහි නොඇලීම, මේ ආදී මේ කුසල සංඥාවන් අපි තුළ පුරුදු වෙනවා නම්, ඊළඟට අපි සීලය පුරුදු කරනවා නම්, ඊළඟට අපි සමාධි වඩන මහන්සි ගන්නවා නම්, ජීවිතය පිළිබඳ අපි ගැඹුරින් ධර්මානුකූලව පටිසමුප්පාදයට අනුකූලව විදිහට අපි නුවණින් කල්පනා කරනවා නම්, එතකොට මේ විදිහට අපි විමසන්න අපේ මනස ප්‍රඥාව තුළ පිහිටලා වැඩෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඒ උතුම් ගුණධර්මය අපි තුළ පෝෂණය කරගන්න, දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිමින්. ඒ නිසා අද දවසේදී ඒ බුදුරජාණන් වහන්සේ වදාළ කරණීයමෙත සූත්‍රයේ තුල ඒ නිපක කියන ගුණය ගැන අපි බොහෝ කරුණු දැනගත්තා. ඒ නිසා මේ හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටම බුදුරජාණන් වහන්සේ පින්ව වදාළ මේ උතුම් ගුණධර්මයන් තුල තමන්ගේ සිත හසුරුවාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද ධර්ම දේශනේ දායකත්වයේ දරන්නේ පින්වත් චමිලානි කරුණාරත්න මහත්මිය, කරුණාවතී ඒකනායක මහත්මිය, අනුල් විජේනායක, නිලෝෂාක්කුරේ, පද්මි විජේරත්න සහ චරණි බණ්ඩාර යන මේ මහත්මීන් විසින් අප විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට ඝටිකාර බ්‍රහ්මරාජා ප්‍රධාන කොට ඇති සියලු බ්‍රහ්මකායික දෙවියන්, සක්දෙවිඳුන් ප්‍රධාන සතර සදෙවුලෝ වාසී සියලු දෙවියන්, සතරවරම් දෙවිරජ දරුවන්, ඒ වගේම සියලු සෙන්පති දෙවියන්, මේ ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන්, ලෝකපාලක සියලු දෙවියන්, අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියන් ඇතුළු කොට සියලු දේව බඹුන් නාපිරිස් මේ පින් අනුමෝදන් වෙත්වා. දිවි ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු.
සාදු. ඒ වගේම අප නමින් මේ බර්ලෝගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වය දරන පින්වතුන්ගේ පවුල්වල ඒ මේ පරලෝගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනා පරලෝවසයෙන් සැපවත්වෙත්වා, සුවපත්වෙත්වා. ඒ හැම දෙනාටද සසර දුකින් අත මිදෙන්නට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන්වෙත්වා. ඒ වගේම අඹන්පොළ ඥාන විජය ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන්වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම මේ ජාතියට, සිංහල ජාතියට, බුද්ධ උද්ධාමයට විශේෂ අනුස්මරණීය සේවයක් කොට අපවත් වදාළේ අනගාරික ධර්මපාලතුමා, සිරිදේව මිත්‍ර ධර්මපාලතුමා, එතුමාණන්ගේ ජන්මදිනය හෙට දවසට ඉදිරියට තියෙන්නේ. එතුමාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපවත් වදාළ හොරෝපතානේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සසර දුකින් අත මිදෙන්නට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම අද දවසේ දායකත්වය දරන චමිලාන කරුණාරත්න, කරුණාවතී ඒකනායක, අනුල් විජේනායක, නිරෝෂාකුරේ, පద్ම විජේරත්න සහ චරණි බණ්ඩාරය යන පින්වතුන් හැම දිනාටත්, ඒ පවුලල හැම දිනාටත්, ධර්ම දේශනාව ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී හැම දිනාටත්, සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම හෙට දවසේ සිව්පන් දින වෙනුවෙන් මනුස්ස බස්නායක පුතුණුවන්ට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන්ව අප සෑම සියලු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සසර දුකින් අත මිදෙන්නට මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්නේ ආර්ය ශ්‍රාවකයා අවස්ථානුකූලව නුවණ මෙහෙවා කටයුතු කිරීමේ කාරණය පිළිබඳව. නොවේසේනම් නිපකෝ ගුණය පිළිබඳවයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට පෙන්වා දුන්නේ. ඉතින් මේ උතුම් ධර්ම කාරණා පැහැදිලිව, ගැඹුරු කාරණා පවා අපට මෘදු ආකාරයෙන් තේරුම් ගන්නට පහසු ආකාරයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා. අපි පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුදු සාසනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවගේම මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනාසපුවේ විශේෂයෙන්ම බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරය මේ වස්සාන සමයේ සංවිධානය කරන මේ උතුම් ධර්මදේශනාමය වැඩසටහන් මාලාව සඳහා අද දවසේදී දායකත්වයේ දැක් වූ සුපේනතුන්ටත් අද මේ බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරයේ අරහන්තක විහාර මන්දිරයට පැමිණ මේ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කර සුපින්වත් ඔබටත් අප පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ, 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 බුද්ධාය
namo buddhaya 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 ඉතින් සුපින්වත් ඔබට අපි ආරාධනා කරනවා මේ බුදුපසේ බුදු ආරහන්තක මහාවියාරේ පරිශ්‍රයට ඉන්නට පුළුවන් කමක් ලැබෙනවා නම් ඔබට මේ පුණ්‍ය භූමියේ සිටම ඒ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කිරීමේ හැකියාව උදා වේ තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නම බුද්ධාය. සිරිඝටිකාර සරදුන් ගටිකාර මහා සේරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය අංක 228-1 නවනුවර පාර පිට්ටුකල මාළඹේ දුරකථන අංක 0114-36-77-78 0412-922-229